දෙමාපියන්ගේ සිහින සැබෑ කරමින් ප්‍රථම වරට දරුවන්ගේ බුද්ධියට ප්‍රණාම පුදමින් ජයග්‍රාහකයාට මුදලින් ලක්ෂ 15ක උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් හිරු ටීවී වෙතින් පිරිනැමෙන හිරු නැන කිරුණ. උත්කෘෂ්ට සහජ බුද්ධියට හිරු ටීවී වෙතින් පිදෙන ටෙලිවිෂන් උත්තමාචාරය හිරු නැන කිරුණ. පුංචි ප්‍රඥාවන්තයා අස්වන පරම්පරාවේ ටෙලිවිෂන් ආගමනය. අධ්‍යාපනයටත් එහා යමින් අධ්‍යාපනය ඔස්සේ තම ඥානමණ්ඩලය පුළුල් කරගත් මෙරට දස දෙස පැතිරී සිටින ළමා බුද්ධිමතුන් පිළිබඳව රටට හඬගා කියන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වැඩසටහන. මට විශාල විශ්වාසයක් තිබෙනවා මෙම තරගයේදී පළවෙනි ස්ථානය ගැනීමට. විශ්වාසයක් තියෙනවා අපේ පුතා ගැන. මම අවසන් තුන්දෙනා අතරට ගිහිල්ලා හිරුනන් කියලා දිනා ගන්න පුළුවන් කියලා මම හිතනවා. නැවුම් හිරු එළියක් පායන්නාසේ දැනුමින් සන්නද්ධ බුද්ධිමත් ළමා පරපුරක අභීත වූ දරු කැලක් නැන කිරුල යනු කුමක්ද? එය අත්පත් කර ගැනීමට ඔවුන් කළ යුත්තේ කුමක්ද යන්න දැන ගැනීම පිණිස මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයට එක් රැස් වුණා. මං හිතනවා මට අන්තිම තුන්දෙනා දක්වා යන්න පුළුවන් වෙයි කියලා. මාත් එක තරංකාරී බවක් ඇති කියලා අනිත්‍යත් එක්ක. කිසිදා කිසිවෙකුට යමෙකුගෙන් සොරාගත නොහැක්කේ උගත මනා ශිල්පයම බව වටහාගත් දෙමාපියන් තම දරුවන් දනුමින් සුපෝෂිත කිරීමට ප්‍රශංසනීය වෙහෙසක පසුවන බව මොවුන් තුළින්ම විද්‍යාමාන වෙනවා. ගොඩක් බලාපොරොත්තු ඇතුව ආවේ දරුවාගේ බුද්ධියට හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා. මගේ දෙමාපියෝ මං වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. මම ආසයි මේ වගේ තරගවලින් දිනන්න. සහජ බුද්ධිය සපිරි එකිනෙකාට වෙනස් දැනුම් පරාසයක් හිමි. මේ තරගයට නොයවසුම් වූ පුංචි දරුවන් සමූහයක් මෙහිදී ඔබව පුදුමයට පත් කරාවි. අවසන් තුන්දෙනා අතරට ගිහිල්ලා හිරු නැන කිරුල කොහොම හරි දිනාගන්න එක තමයි දැන් මගේ බලාපොරොත්තු. ඔහුගේ දැනුම උරගාලා බලන්න මං හිතනවා මේක හොඳ කදිම අවස්ථාවක්. මෙන්න ප්‍රශ්නේ. නිවැරදි අක්ෂර විඤ්ඤාසය ඇති පදේ වන්නේ පිළිතුර 3 වෙනි උත්තරේ. ජේ.කේ. රෝලින්, මාටින් වික්‍රමසිංහ, ජෙෆ්රි බාවා. පිළිතුර 3 වෙනි පරීක්ෂණය. උත්තරේ 3 වෙනි නැපෝලියන්. මගේ උත්තරේ ඕසෝන් ස්තරේ ආරක්ෂා කිරීම පිණිස පවතින වියනා ගිවිසුම. පිළිතුර 2 චාල්ස් බැබේ. හැමෝම එකතු වෙලා ඉන්නේ හිරු නැන කිරුල වැඩසටහනේ අපේ පුංචි ප්‍රඥාවන්තයා හොයාගෙන යන වැඩසටහනේ පළවෙනි පියවරට. මෙතනදී අපි කරන්න ලෑස්ති වෙන්නේ අපි ඔයගලන්ට පේපර් එකක් දෙනවා. මේ පේපර් එකේ ප්‍රශ්න 75ක් තියෙනවා. ජයග්‍රහණය නෙවෙයි ඉදිරිපත් වීමයි වැදගත්. එයාගේ මේ හැකියාව තවත් දියුණු කරගන්න අවස්ථාවක් හොඳයි. අයදුම් කළ සියලු තරඟකරුවන් ලාවල විවෘත විශ්වවිද්‍යාලයේදී විෂය ක්ෂේත්‍ර 24කින් සමන්විත ලිඛිත විභාග පරීක්ෂණයකට මුහුණ දුන්නා. මේ විභාගය හරිම ලේසි. එකෙන් පෑදුනත් ජයවුවත් දෙකම සතුටින් බාර ගන්නවා.
කොහොමද පේපේ කිතිවිච්ච ප්‍රශ්න අමාරුද ලේසිද කොහොමද ආයට උත්තර දුන්නේ ටිකක් ලේසි අනිත් ඔක්කොම අමාරු ලේසි ටිකක් විතර අමාරු පාඩම් කරපුවත් ඇවිල්ලා දින්න ලෝකයේ කිසිවෙකුට ඇදහිය නොහැකි දෑ සිදු කරමින් හැමදාමත් ලෝකය වෙනස් කරේ තමන්ට හැකියයි විශ්වාස කළ අයටත් වඩා තමන්ට හැකිදැයි උත්සාහ කර බැලුව අය පරිස්සම දුකන්න මම දන්නවා ජය පරාජය දෙකම හැමෝම සමව බෙදා ගන්න ඕනේ කියලා මම වැඩිම කරන්න කැමති පරීක්ෂණයි අත්හදා බැලුවා මම කැමති අනාගතේ මහාචාර්යවරයෙක් වෙන්න මජම අපෙන්නිකිනි ජේ දුසොන් ජස්වේ ෆෑන් ච අත කොණ්ඩ මම කැමති විෂය ප්‍රශ්නපසාව මම බලාපොරොත්තු වෙලා ඉන්නේ විද්‍යාඥයෙක්ගෙන මම වැඩිම කරන්නේ සාමාන්‍ය දැනුම පොත් පාඩම් කරන එක. ඉතිහාසය කියන්නේ අතීතයේ සිදු වූ දේවල් වලින් ගන්න පුළුවන් දේවල් අනාගතේ ගන්න ඕනේ. මම නව නිර්මාණයක් කරන්න කැමතියි. ඒ වගේම විද්‍යාව වෙනුවෙන් විශාල සේවයක් කරන්නත් මම කැමතියි. මේ පරීක්ෂණ වල සරල පරීක්ෂණ නම් අපේ ගෙදර බඩු ටික තියෙනවා නම් මම ඒක කරනවා. පෙට්‍රෝලින්ින්ද නිපදවන එක අරනහම පුරා විද්‍යාව ගන්න අරනහම මම ගන්තක්ණයක් වෙන්න හිතාගෙන ඉන්නවා. මට මොන්ටිසෝරි අද්දි තමයි මට හිතෙන්නේ මේ ડોක්ටර් කෙනෙක් වුණා නම් හොඳයි කියලා. සහජ බුද්ධිය හම්බෙලා තියෙනවා මට. මම කැමති ගණිතය සම්බන්ධ ගණිතඥයෙක් වෙන්න. මම වැඩිම මාස පරණ වාහන වලට. මම වැඩිපුර කැමති පොත් කියවන්න තාරකා විද්‍යාචාර්ය. නැනකිරුල හඹා යන පුංචි ප්‍රඥාවන්තයින් වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය නිතතින්ම සූදානම් වී ඊට සාක්ෂි දරනවා ඇති. අද දවසේ පළවෙනි තරඟකරු සමිතු විසල්. පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලේ දැන් ආරම්භ වෙනවා. ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය 8 9 6 5 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 5689 පිළිතුරු නිවැරදි. මගේ නම සමිතු රිසත් අක්ෂර ප්‍රනාන්දු. මගේ වයස අවුරුදු 8යි. නැනකිරුල්ලේ තරඟකරුවන්ගෙන් ලාබාලතම තරඟකරුවා. කිසි කෙනෙකුට බය නැහැ. ඕන කෙනෙක් එක්ක ගිහින් කතා ගන්න ඕන තැනක ඉදිරිපත් වෙනවා. අතන පුතා හිතන පතන විදිහේ වෙනස්. ඒක අපි පොඩි කාලේ වඳුනගත්තා. මේ තමයි බැටරි ඇසි. අපි විද්‍යාවේදී මේක හඳුන්වන්නේ තනුක සල්ෆියුරිකම් කියලා. මේක තඹ තහඩුවා. දෙයක් කරන්න ගත්තොත් එයා ඒ දේ ඉවරන ගම්ම කරනවා. ආසංශයේ විද්‍යාව මම කැමති දැනුමත් එක්ක ගොඩක් වැඩ කරන්න. කෛරේසන ක්‍රීඩා විද්‍යරය අංගම්පුර ශිල්පිය හදාරනවා. ඒකේ දැනුවත් ගුරු හරුගම් දෙන්න මම. මගේ අදිෂ්ඨානයක් තියෙනවා ලොකු වුණාම ආස එකක් මෙහෙ හදන්න. 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 64 36 100 28 මට ඉන්නේ දුවයි පුතයි. මගේ දුව තමයි මහිම. බොහොම හොඳ දරුවෙක්. මගේ ප්‍රියතම විෂය තමයි තාරකා විද්‍යාව. ඒ වගේම මම භූගෝල විද්‍යාව, සිංහල, ගණන් වැනි විෂයන් වලට ගොඩාක් දක්ෂයි. තාරකා විද්‍යාව තුළින් මම හිතනවා අපි විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි
අපි හැම දෙනා හැම දෙනෙක්ම මහිතන්නේ ඒක ඒ විෂය සම්බන්ධයෙන් දුව පුදුම කරවයි කියලා ලොකු විශ්වාසයක් මට තියෙනවා. මගේ පුංචි කාලේ ඉඳන් විනෝදාංශයක් තිබ්බ පුංචි පුංචි කුල්ලන්ගේ පිහාට එකතු කළා එන්නේ පිහාට පොතක අලවන්න. මගේ අනාගත බලාපොරොත්තුව තමයි තාරකා විද්‍යාඥවරියක් වෙන එක. 796 එකතු කිරීම 966 අඩු කිරීම 266 කියාගේ විය හැක්කේ. 1896 බානුක ඔබ નિયમિત කාලයේ අවසානයි. මගේ නම බානුක. මම ඉගෙනුම් ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මා ශිෂ්‍යත්වයේ ලකුණු 184ක් කරගෙන තමයි ධර්මරාජ විද්‍යාලයට ආවේ. මම ගොඩක් මාස ගණිතයේ විෂයට මොකද මම ගණිතයේ විෂයයට ගොඩක් දක්ෂයි. ඒ වගේම මම මේ වෙනකොටත් ගොඩක් ක්‍රම හොයාගෙන තියෙනවා ගණිතයේදී. මම NASA යන යන්න ගොඩක්ම කැමති තිබ්බේ. මම රොකට් ටෙක්නොලොජි එක පැත්තට ගොඩක් කැමතියි. NASA යතනේ ඒ රොකට් සම්බන්ධ පැත්තට යන්න මම අනාගතයේ ඉඳ බලාපොරොත්තු වෙනවා. ඕගන් එක තමයි මම එකෙන් ප්ලේ කරන්න කැමති මේ ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒ වගේම මල් ළඟ වයලින් එකකුත්, එස්ට්‍රාජ්ජෙකුත්, බේස් ගිටාරයකුත්, ලීඩ් ගිටාරයකුත්, නෝමල් ගිටාරයකුත් තියෙනවා. ඇත්තටම ඉතින් මේ දරුවෙක් විදිහට දෙමාපියන්ට දෙන්න පුළුවන් උපරිම මගේ දරුවා මට ලබලා දෙනවා. අත්තම් මම මේ තරගට යනවා කියලා ගිනනවා. ඒ වගේම දිනලා එනවා. මට ඉතින් ගොඩාක් සතුටුයි ඇත්තටම. පහ සිට 25 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා ගණන වනුයේ 12යි 10යි 14යි 15යි 14යි. නිවැරදි පිළිතුර වෙන්නේ 10යි. මම අයෝධ්‍යාවේ සොරි සොයිසා. මගේ පවුලේ සමාජිකයන් 4 දෙනෙක් ඉන්නවා. අය පිහිනුම් කරාටි වැනි ක්‍රීඩා වලට දක්ෂයි. අපේ වයස ගොඩක් කට්ටිය සර්පෙන්ට එහෙම බයයි. ඒ වුණත් මායනංගී සර්පෙන්ට පොඩ්ඩක්වත් බය නැහැ. මම පාසලේ හැම විෂයකටම වගේ ගොඩක් ආසාවෙන් තමයි ඉගෙන ගන්නෙ. මම ඒ අතුරින් දෙමළ වලට ගොඩක් කැමතියි. මගේ අනාගත බලාපොරොත්තු එම්බසඩර් කෙනෙක් වීම. පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලේ දැන් ආරම්භ වෙනවා. 5.7.4 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 7540යි. වසත් සමරනායක හැමෝම කියන විදිහට වසත් ඇත්තටම ඒ අපේ එකම පුතා. මම ගොඩක් කැමති අම්මයි තාත්තත් එක්ක ඉන්න. හැබැයි ඒ දෙන හරිම කාර්යබහුල. මම ගොඩක් දේවල් ගැන හොයන්න කැමති. මොකද මම වෙන්නේ NASA ඉංජිනේරුවෙ. මගේ තවත් විනෝදාංශයක් තමයි වයිල්ඩ් ෆොටෝග්‍රැෆි. ඒ කියන්නේ වන ජීවි ඡායාරූපකරණේ. මම ඉතිහාසය ගැන ගවේෂණය කරන්නේ. ඉතිහාසය කියන්නේ අතීතය. ඒවා සිදුවුන් වැරදි මෙහෙදීම සදාගෙන අනාගතයට හොඳින් මුහුණ දීම තමයි මම ඉතිහාසය ගන්නේ. හිරු නැනකිරුල කියලා කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට මේ ලංකාවේ තියෙන සහජ බුද්ධියක් තියෙන පුංචි දරුවන්ගේ අති විශේෂ හැකියාවන් සමරන්න හදපු රියැලිටි වැඩසටහනක්. ඉතින් මට ගොඩක් මේක ඉන්ටරෙස්ටිං ප්‍රොජෙක්ට් එකක් වුණා. ඉතින් ඒ හින්දා මම ඉතාමත් ඉක්මනින් කැමති වුණා මේ වැඩසටහනට මම සම්බන්ධ වෙනවා කියලා. හිරු නැනකිරුල පුංචි ප්‍රඥාවන්තයා. ඔබ යමක් පිළිබඳ සිහින දකින්නේ නම් ඒ සිහින සැබෑ කරගන්නට මුළු මහත් විශ්වයම මන්ත්‍රණය කර ඔබට ඒ සිහිනය සැබෑ කර දීමට ඔබ වෙනුවෙන්ම පෙළ ගැසී සිටීවි. සහජ බුද්ධිය සතු දරුවන්ගේ සුපැහැදිලි චින්තනය හෙට දින ආලෝකමත් කරනවා සේම ඒ චින්තනය නිවැරදි දිශානතයකින් අනාගතයේ දෙස යොමු කිරීමට බැඳී සිටිමින් ඊටන් ඩිසි ක්‍රියාන්විතය හිරු නැනකිරුල තුරින් හිරු ටීවී දියත් කර අවසන්. අනුජි, පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලය දැන් ආරම්භ වෙනවා. 5 ඇති වර්ෂවලින් අධික අවුරුද්දක් වන වර්ෂයේ කුමක්ද? 1238. පිළිතුරු නිවැරදි. මගේ පොඩි දුව තමයි අනුජ හස්නා. එයා පොඩි කාලේ ඉඳන්ම හැම දෙයකටම දක්ෂයි.
මං ඉගෙන ගන්නේ කෑගල්ල ශාන්තියෝස බාලිකා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ. මං අලුත් දේවල් හොයන්නත් කැමතියි. පිටසක්වල යානා ගැන, පිටසක්වල ජීවීන් ගැන මං පොත්පත් වලින්, පත්තර වලින් කියවනා විතරක් නෙමෙයි, TV එකෙන් වගේ දේවල් වලින් හොයලත් තොරතුරු ලබා ගන්නවා. මට නැටුම් තරඟ වලින් සහතික හම්බෙලා තියෙනවා. තව ඉංග්‍රීසි කොපිරයිටින් තරඟ වලිනුත් හම්බෙලා තියෙනවා. ඒ වගේම මං ඔලිම්පියාඩ් වගේ විභාග වලට සහභාගී වෙලා තියෙනවා. මේ විද්‍යාලයේ දක්ෂ දරුවන් අතර හිටිය අතිදක්ෂ දියණියක් තමයි අනුජි ආස්නා දියණිය. ඌගේ හැකියාවන් හැම වෙලෙම ගුරුවරු අගේ කරා. ඉතින් අම්මා කෙනෙක් වශයෙන් මට ගොඩාක් සතුටුයි මේ වෙලාවට. මම ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි කැමති. මොකද අසල් ලෙඩුන්ට බෙහෙත් දෙන්න පුළුවන්නේ. අටවන සමචතුරස සංඛ්‍යාවෙත් අටවන ත්‍රිකෝණ සංඛ්‍යාවෙත් වෙනස කීයද? 64යි 36යි 100යි 28යි. පිළිතුරු නිවැරදි. මගේ නම තරුෂ රවීන් යාපා බණ්ඩාර. මගේ වයස අවුරුදු 11යි. අත වසරේ ඉන්න පුංචි ළමයෙක්. ඇත්තටම උසස් පෙළ විද්‍යාංශයේ විෂයන් වලට ඉතාමත් හොඳ සහයක් ලබා දෙනවා කියන්නේ ඉතාමත්ම අමාරු කාර්යයක්. ඉස්කෝලේ වැඩක් තිබ්බොත් විතරයි පාඩම් ඒ වගේ වැඩ කරන්නේ. හැබැයි තව එකක් තියෙනවා. එයාට අහුවෙන හැම දෙයක්ම කියවන්න ආසයි. තරුෂ පන්ති කාමරය තුල ඉගෙනීම් වලට වගේම ක්‍රීඩාව තුලත් සුවිශේෂී වූ දක්ෂතා දක්වන දරුවෙක් හැටියට මට හඳුන්වා දෙන්න පුළුවන්. මගේ අනාගත බලාපොරොත්තුව විද්‍යාඥයෙක් වෙන එක. විද්‍යාඥයෙක් කළා රටට මුළු ලෝකයටම ඵලදායී වෙන මං සේවයක් කරනවා. ඉෂානේ, පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලය දැන් ආරම්භ වෙනවා. 1 සිට 100 දක්වා 4 ඉලක්කම ලියවෙන වාර ගණන. 20යි. පිළිතුරු නිවැරදි. 1 හා 4 වන ත්‍රිකෝණ සංඛ්‍යාවල ඓක්‍ය කීයද? 1යි. 11යි. පිළිතුරු නිවැරදි. මගේ දුව ඉෂානි කාව්‍යා තිලිමි දරුවෝ සිරියේ කුඩා කාලයේ ඉඳන්ම ඉතාමත්ම නිර්මාණශීලී කටයුතුවට ගොඩක් දක්ෂයි. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මහවත කන්ද විද්‍යාලයේ. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා කෑදේ සිරිසමන් මධ්‍යම විද්‍යාලයට ඇතුළු වුණා. මට අධ්‍යාපනික කටයුතු වගේම බාහිර සංජාරයාත්මක කටයුතුත් පුළුවන්. සාමාන්‍ය කඩදාසියක් තිබුණත් එයාට මොනවා හරි නමලා හරි යා මොනවා හරි දකින් මොනවා හරි නිර්මාණයක් කරන්න හරි දක්ෂතාවයක් තියෙනවා. ඒක මුලින්දම්ම එයාගේ තිබුණා. ඒ හැකියාව ගෙදර පුඩා කාලේ ඉඳලා අධ්‍යාපන කටයුතු වලටත් විශේෂ බාහිර කටයුතු වලටත් බොහොම ලැබියාවෙන් හැම වෙලාවෙම ඉදිරිපත් වෙමින් කටයුතු කරපු දියණියක්. මම අධ්‍යාපන කටයුතු වලින් වැඩිම ආශිෂය තමයි පුරවැසි අධ්‍යාපනය. මොකද පුරවැසි අධ්‍යාපනය මගින් සමාජයේ ඇති විවිධ වෙනස්කම්, සමාජයේ සිදුවන දේවල් වැඩි විවිධ වෙනස්කම් අඳුනා ගන්න පුළුවන්. 5 6 9 4 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව. 9554. පිළිතුර නිවැරදි. 58.9. නිවැරදි පිළිතුර වෙන්නේ 5.89. මගේ පුතා හසක මනුජිත. මම පොත් කියවන්න හරි ආසයි. මං සෙල්ලම් කරන්න අමතරව පොත් කියවන්නත් වෙලාවක් වෙන් කරගන්නවා. මේ ඉන්නේ අපේ යාළුවෝ කට්ටිය, මගේ යාළුවෝ කට්ටිය. අපි ඉස්කෝලේ ඇරලාවිල්ලා සෙල්ලම් කරන්න හම්බෙන්නේ මෙතන තමයි. එයා වැඩි හරියක්ම පොත්පත් කියවන්න උනන්දුයි. මගේ හීන තමයි කවදා හරි ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව පිළිබඳ විද්‍යාඥෙක් වෙන්න. අශිනි, පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලය දැන් ආරම්භ වෙනවා. පළමු ප්‍රශ්නය. 990 එකතු කිරීම 399 අඩු කිරීම 219 හි අගය විය හැක්කේ. 1179 1179 පිළිතුරු නිවැරදි. මේ ඉන්නේ මගේ පොඩි නංගි.
මම ඉගෙන ගන්නේ මහානාම මහ විද්‍යාලයේ පිරප්පනේ 7A ශ්‍රේණියේ. ඉතින් මම උනන්දුවෙන් ඉතා දක්ෂව කටයුතු කරන දියණියක්. මම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ 2015 වසරේ 164ක ප්‍රතිඵල වලින් මම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණා. හිරු නැනකිල්ල වැඩසටහනේ අවසාන 20 දෙනා අතරට තේරිලා තියෙනවා. මට ඒක ගැන ගොඩාක් සතුටුයි. ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ට MM අතිදක්ෂ දරුවන් හිරු නැනකිල්ල දිනා ගැනීමට තරඟ වදිනවා. මෙම නැනකිල්ල වැඩසටහන දරුවන්ව මානසිකව සවිබල ගැන්වෙන වැඩසටහනක් වෙනවා වාගේම මේ තරඟය ඔවුන්ට පුරුදු කරනවා විවිධ ආතති මට්ටම් වලට මුහුණ දී අභියෝග සාර්ථක ලෙස ජය ගන්නේ කොහොමද කියලා. හිරු නැනකිරුල පුංචි ප්‍රඥාවන්තයා 6.51 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 6510යි. පිළිතුරු නිවැරදි 58.9 වැඩි කිරීම 10 589යි. පිළිතුරු නිවැරදි. මගේ දුව දිලිනි තේසන්නයා. ඇය පුංචි කාලේ ඉඳලම හුඟක්ම දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 181ක් අරගෙන 6 ශ්‍රේණිය සඳහා කොළඹ දේවී බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. මම 6 ශ්‍රේණියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වුණා. මම ගොඩක් සම්මාන සහතික දිනාගත්තේ ප්‍රජාපති ගෞතම බාලිකා විද්‍යාලයේ ඉන්නකොට මේ සමන්දුර ක්‍රීඩාවෙන්. මගේ ආසම විෂය තමයි ගණිතය. ඒ වගේම මම භූගෝල විද්‍යාව ඉතිහාසය වගේ විෂයන්ටත් ගොඩක් කැමතියි. රාස් පරීක්ෂක කතන්දර පොත් කියවන්නත් මම ගොඩක්ම කැමතියි. මගේ එකම හීනය හිරු නැන කිරුල දිනාගන්න එක. 2742 පිළිතුරු නිවැරදි 1540 නිවැරදි පිළිතුරු වෙන්නේ 1975. මගේ නම පමුදු පන්සිලු. මම වැඩියෙන්ම කැමති විද්‍යා විෂයට. මම විනෝදාංශ තමයි පොත් කියවනවා, වෙලාවකට ක්‍රිකට් ගහනවා. මම ක්‍රීඩා වලට දක්ෂයි, කරාටි වලට දක්ෂයි. එයාගේ ලොකුම බලාපොරොත්තුව විදිහට එයා කියන්නේ වෛද්‍යවරයෙක් වෙනවා කියලා. මගේ බුද්ධි මට්ටම උරගා බැලීමයි නිසායි මම මේ තරගයට ඉදිරිපත් වුණේ. රටේ ජාති වෙනුවෙන් එයා හොඳ පුරවැසියෙක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි නැන්න කිරුලෙන් පුංචි ප්‍රඥාවන්තය වෙනවා. පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලය දැන් ආරම්භ වෙනවා. 4.75 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 4057 පිළිතුරු නිවැරදි 1658 පිළිතුරු නිවැරදි 16 බ්‍රහස්පතින්ද. මගේ නම කෞෂිකා දිව්‍යානි දයසූරියාරච්චි. මගේ ගම ගාල්ලේ මරක්කල මුල්ලේ. සමූහයක් එක්ක ඉන්නකොට මෙයා හිතනවා මට පුළුවන් කියන එක. හැමදාම එයා හිතුවේ මට බැහැ කියන තැන නෙවෙයි, එයා කිව්වේ මට පුළුවන් කියලා. මම ශිෂ්‍යත්වයෙන් ලකුණු 193ක් අරගෙන ලංකාවේ 4 වෙනියා වුණා. මම කලින් ගියේ මාතර අකුරස්ස කලාපේ පෝරඹ විද්‍යාලයේ. වෛද්‍යවරියක් වෙන්න තමයි කැමති. වෛද්‍යවරියක් වෙලා රෝගී වෙච්ච අයට ප්‍රතිකාර කරලා එයාලව සුවපත් කරන්න තමයි කැමති. 643 එකතු කිරීම 333 එකතු කිරීම 883 යගේ විය හැක්කේ 1059 1859 1359 1615 1859 පිළිතුරු නිවැරදි. මගේ ලොකු පුතා තමයි දිනිඳු කියන්නේ. එයා මේ අධ්‍යාපනයේටත් සංගීතයටත් හරිම දක්ෂයි. ශිෂ්‍යත්වයෙන් ලකුණු 178ක් අරගෙන පාසලෙම 3 වෙනියා වෙලා තමයි මම කොළඹ නාලන්දර ගියේ. මන් දැන් ගොඩක් දවස් වලට පොත් උයනවා, ඒ වගේ තියෙන දැනුම ලබා ගන්නවා. ඉන්ටර්නෙට් සර්ච් කරලා ඒ වගේ නු හරි දේ දැනුම ලබා ගන්නවා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන්න. ඒ අතරේ මම සංගීතය දිගටම හදාරනවා. 50 සිට 100 දක්වා
පහ ඉලක්කම ලියවෙන වාර ගණන. 14යි 15යි 16යි 17යි. පිළිතුර නිවැරදි. මගේ නම සච්චිනී දෙවමිනේ වීරසිංහ. මගේ ගම් පානදුරේ. මට වයස අවුරුදු 11 මාරයි. පොඩි කාලේ නම්ම ඉගෙන ගන්න ආසයි. ඉතින් හැමතිස්සෙම කියනවා ඉස්සර මට පොත් තරම් දෙන්න. මම ගොඩක්ම කැමති කොටස් වශයෙන් යන පොත්වලට. ඒ වගේ පොත් අතරිනුත් මම ගොඩක්ම කැමති X-Files කියලා පොතකට. කොච්චර වැටුණත් උත්සාහය අතාරින් නැතුව ඉඳලා හොඳට ඉවසීමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම උනන්දුවක් තියෙන්නත් ඕනේ, කැපවීමක් තියෙන්නත් ඕනේ. මගේ තාත්තා යුද හමුදාවේ තාත්තට ඇවිදින්න බෑ යුදෙත් තුවාල වෙලා. කතා කරන්න පුළුවන් දවසෙල එයාට ලොකු ප්‍රශ්නයක් වුණා. මට ඇවිදින්න බැරි, තාත්තට ඇවිදින්න බැරි හේතුව මොකද කියලා. මගේ හීනේ තිබ්බේ ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒකත් ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වෙනවයි කියලා හිතුවේ මේ තාත්තා සනීප කරන්න පුළුවන් වෙන හින්දා. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ දරුවන් කොත කෙබඳු තැනක ස්ථානගත කොට තිබෙනවද, ඔවුන්ගේ අධ්‍යාපනය කෙබඳු ප්‍රමිතියකට ලක් කර තිබෙනවද යන කාරණය තිබියදී, අද දරුවන් ස්වේච්ඡාවෙන් ගවේෂණශීලීව කොතරම් බුද්ධියක් හඹාගෙන යනවාද කියන කාරණාව පිළිබඳ සත්‍යතාව යථාර්ථය මේ හිරු නැන කිරල වැඩසටහන ඔස්සේ සමාජයට දැක ගන්නට ලැබේවි. මීට කලින් ඕගොල්ලෝ අහලා නැතුව ඇති TV ප්‍රෝග්‍රෑම් එකේ ගන්න ප්‍රශ්න වලට ඔයගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා උත්තර දෙන්න පුළුවන් කියලා. මොකද මේ වැඩේ අපි කරන්න ලෑස්ති වෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් මේ වැඩේට ජොයින් වෙන එක හරිම ලේසියි. ඔයගම iPhone එකක් තියෙනවා නම් App Store එකට යන්න. මිහිල හිරු නැන කිරල කියලා සර්ච් කරන්න. සර්ච් කරලා අපේ app එක download කරගන්න ඔයාලට පුළුවන්. ඔයගම Android phone එකක් තියෙනවා නම් Google Play Store එකට යන්න. මිහිල කලින් වගේම හිරු නැන කිරල කියලා සර්ච් කරලා අපේ app එක download කරගන්න පුළුවන්. මේ app එක පළවෙනි පාරට පාවිච්චි කරන්න පටන් ගන්නකොට අපිට ඔයාව අඳුරගන්න පුළුවන් වෙන්න ඔයාගේ නම, ටෙලිෆෝන් නම්බර් එක, email address එක වගේ විස්තර ටිකක් ඇතුල් කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ app එක හරහා හරි උත්තර දෙන ජයග්‍රාහකයන්ට laptop ADSL connection දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක උත්සාහ කරලා ඔක්තෝබර් 8 වෙනිදා සිට සවස 5:55ට වැඩසටහන විකාශය වෙන කාලය තුල සජීවීව මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔබටත් පුළුවන්. හිරු නැන කිරුල ප්‍රඥාවන්තයා. ඊළඟ තරගකරු දුල්වන් ලක්මතු. 5ත් 25ත් අතර 5ේ ගුණාකාර සංඛ්‍යාව කීයද? 5යි 4යි 3යි. පිළිතුර නිවැරදි. මගේ නම දුල්වන් ලක්මතු. මම ඉගෙන ගන්නේ ආනන්ද විද්‍යාලයේ. මට ඇත්තටම කිව්වොත් මගේ කලින් ඉස්කෝල ගැන ලොකු ගෞරවයක් තියෙනවා, ලොකු ආදරයක් තියෙනවා. මම වැඩිපුරම කියවන්න කැමති මැක්සිම් ගෝකිගේ අම්මා නවකතාව. ඒ ඇරෙන පරිවර්තන කෘතිවලට වැඩිපුරම කැමති. එයා සංගීතයට ලැබී ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට ගොඩාක්ම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරන දරුවෙක්. මගේ හීනෙන්ට ළඟා වෙන්න මම කැප වෙන්න ඕන. මම කැප වුණ නැත්නම් ඒ හීනෙන්ට ළඟා වෙන්න බෑ. මම කැමති අසනන ලෙඩ්ඩුන්ව සනීප කරන්න. මම හිතනවා මගේ දරුවා නැන කිරුල දිනාගනී කියලා. 10ත් 50ත් අතර ඇති 7හි ගුණාකාර කීයද? 2යි 4යි 5යි 6යි. සූර්ය බණ්ඩාර කියන්නේ මගේ ලොකු දුව. එයාට දැන් වයස අවුරුදු 11යි. මේ තියෙන මගේ කාමරේ. මේක පාටි කරලා තියෙන මම ආසම පාටි. ඒ කියන්නේ රස් පාටි. එතකොට මේ තියෙන මම පාඩම් කරන මේසෙ. කතන්තර ලියනවා. කතන්තර ලියන්නේ මේ අපි කවුරුත්ම කියලා දීලා නෙමෙයි. සමහර දවසට ඉස්කෝලේදී කතන්තර ලියලා ඇවිල්ලා මට පෙන්නන අම්මේ. මම්මේ ලිව්වා. ඒක කියවනකොට මටත් හිතාගන්න බෑ මේ මගේ පුංචි දුවද මේක ලියලා තියෙන එක.
මම ඉස්කෝලේ ගියේ නැතුණාට මම අමතර භාෂාවක් විදිහට ප්‍රංශ ඉගෙන ගන්නවා. ප්‍රංශ කියන්නේ මේ ලෝකෙ තියෙන මිහිරිතම භාෂාව. මගේ අනාගත බලාපොරොත්තු තමයි හොඳට ඉගෙනගෙන නීති විද්‍යාලයට ගිහිල්ලා ඒකේ නීතිඥවරයක් වෙලා මහේස්ත්‍රාත් විභාගෙට ලියලා ඊට පස්සේ මහේස්ත්‍රාත් කෙනෙක් වෙලා උසස් වීම ලබාගෙන කොහොමද ශ්‍රේෂ්ඨාධිකාරී මිනිස්සුරවරියක් වෙන එක. පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන තප්පර 90ක කාලේ දැන් ආරම්භ වෙනවා. අටවන සමචතුරස්‍ර සංඛ්‍යාවෙන් 14ක් අඩු කළ විට පිළිතුරු කීයද? 64යි 50යි 50යි පිළිතුරු නිවැරදි. මම ප්‍රසන්න රූපසිංහ. මම ජීවත් වෙන්නේ කඩවත. මගේ ප්‍රධානම විනෝදාංශය පොත් කියවන එක. මම අභිරහස් පොත් කියන්න ගොඩක් ආසයි. එයාගේ සහජ හැකියාව නිසා මං හිතන්නේ යාට ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කියලා. මම පොත් ලියන්න කැමතියි. මම පොත් තුනක් ලියලා තියෙනවා මේ වෙනට. නැනකිරුලේ එයා කියන්නේ අවසාන අවස්ථාව වෙනකම් යනවා කියලා. මම මගේ හීනය සබෑ කරගනිමින් කවදා හරි තාරක විද්‍යාඥයෙක් වෙනවා. බිංදුවත් 20ත් අතර ඇති 4හි ගුණාකාර කීයද? 4යි. පිළිතුරු නිවැරදි. පළවෙනි හා හතරවන සමචතුරස්‍ර සංඛ්‍යාවල ඇති වෙනස කීයද? 15යි. පිළිතුරු නිවැරදි. මගේ පුතා අනුපම දිසානායක. මගේ ඉස්කෝලේ ආනන්ද විද්‍යාලයේ මම ඉගෙන ගන්න 7 ශ්‍රේණියේ. මම දන්නවා Arduino, Java, C++, Python කියන languages. අපි මේ කාර් එකක් develop කරගෙන යනවා. අපි මේක බලාපොරොත්තු වෙන්නේ අන්තිමට ෆෝන් එකෙන් control කරන්න පුළුවන් විදියට. මගේ අනාගත බලාපොරොත්තු තමයි Bill Gates වගේ කෙනෙක් වෙන එක. පහත දී ඇති වර්ෂ වලින් අධික අවුරුද්දක් නොවන වර්ෂයේ කුමක්ද? 1616, 1912, 1718, 2000. 1718. පිළිතුරු නිවැරදි. මගේ නම චිත්මි පින්සාරි මිත්කා. මම එක වසරේ සිට ඉගෙන ගත්තේ රන්පොකුණගම මහාවිද්‍යාලයේ. මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දැන් ඉගෙනුම ලබනවා. මම මගේ කැමැතිම විනෝදාංශයේ පොත් කියවීම. මම ගොඩක් පොත් කියවන්න ආසයි. වෙස්ටර්න් මියුසික්, ඉංග්‍රීසි භාෂාව ඒ වගේ දේවල් වලට ඇය විශේෂ හැකියාවන් පෙන්නවා. ගොඩක් බාහිර දේවල් ඉගෙන ගන්න කැමතියි. ඒ වගේම මම තාරකා විද්‍යාවට ගොඩක් කැමතියි. හිරු නැන තිරුල වැඩසටහනේ වැඩසටහන් මාලාවේ ඉදිරියට ගිහිල්ලා මගේ දුව විශිෂ්ට ජයග්‍රහණයක් කරයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. විශිෂ්ට දේ නිර්මාණය වන්නේ මිනිස් බුද්ධියේ 15 වන සිතුවිල්ලකින්. ඉතින් මේ අතුරින් කවුරුන් හෝ කෙනෙකු එවැනි සිතුවිල්ලකින් සහිත අයෙකු වේ නම් මේ සියල්ලෝම එවැනි සිතුවිලි සහිත අය විය යුතු නොවේද? ඒ මන්ද මේ සවම එක හා සමාන අය බැවිනි. දෙමාපියන්ගේ සිහින සැබෑ කරමින් ප්‍රථම වරට දරුවන්ගේ බුද්ධියට ප්‍රණාම පුදමි. ජයග්‍රාහකයාට මුදලින් ලක්ෂ 15ක උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් හිරු ටීවී වෙතින් පිරිනැමෙන හිරු නැන කිරුණ. උත්කෘෂ්ඨ සහජ බුද්ධියට හිරු ටීවී වෙතින් පිදෙන ටෙලිවිෂන් උත්තමාචාරය. නැනකිරුල පුංචි ප්‍රඥාවන්තයා. පස්වන පරම්පරාවේ ටෙලිවිෂන් ආගමනය. අපව අභියෝගයට ලක් කරන ඕනෑම අභියෝගයක් අපට නිසැකවම ජයගත හැකි හිරු නැනකිරුල ඒ බව සාක්ෂාත් කරයි. හිරු සොයා යන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන අසාමාන්‍ය බුද්ධියක් සහිත දරුවන්ය. ස්වීඩ්නේ අගනගරයේ කුමක්ද? ස්ටොක්හෝම්. ඇසිමෝ නමින් හැඳින්වෙන රොබෝවන් නිපදවන සමාගම කුමක්ද? සමාගම් හතරක් තියෙනවා. හොන්ඩා, මයික්‍රොසොෆ්ට්, ඇපල්, ඉන්ටෙල්. ඉන්ඩෙත් ආචාර්ය බී.එන්. සුරේෂ්, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ කැලෑහඳ, ඔරායන් තාරකා රාශිය.
අධ්‍යාපනයෙන් පෝෂණය වන ළමා මනස ඉන් ඔබට ස්වයං අධ්‍යයනයේ යෙදමින් දැනුම පිපාසිත දරුවන්ව එහි නිසි මගකට යොමු කරමින් ලෝකය අත්පත් කරගන්නා මීළඟ පරම්පරාව මේ හරහා තවත් සුපෝෂිත කරමින් අසීමිත බුද්ධියකට හිමිකම් කියන ඔබේ දරුවාට සම්මාන පුදකර මහා ළමා ප්‍රඥාවන්තයෙකු ලෙස ඔසවා තබනවා. සිනාසේ කියන්නේ වර්තමාන, සිනාසෙන්නේ කියන්නේ අනතීත කාල, ඒ කියන්නේ අනාගතයටත් අයිති වර්තමානයටත් අයිති. සිනාසුනේ කියන්නේ අතීත, සිනහේ කියන්නේ වර්තමාන. මැග්සේ සම්මානෙන් පිදුම් ලද ලාංකික සංගීතඥයා පණ්ඩිත් WD අමරදේව පිළිතුරු නිවැරදි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිකුරු පිළිතුරු නිවැරදි. බ්‍රසීලයේ ඇවටා චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා කවුරුද? ජේම්ස් කැමරන්. 64 දෙකෙන් ගුණ කරපුවම 128. ආචාර්ය සතීෂ් ධවන්. ඩේවිඩ් කැමරන්. ඩොනල්ඩ් ට්‍රම්ප්. පැරිස් ගිවිසුම. ගණිතය, භූගෝල විද්‍යාව, මිනිස් සිරුරේ ව්‍යුහය, මතක ශක්තිය, වාග්මාලාව, තාරකා විද්‍යාව, ජෛව විද්‍යාව, අක්ෂර විඤ්ඤාසය, කාලීන සිදුවීම්, ඉතිහාසය, පරිසර විද්‍යාව, නව නිපැයුම්, තොරතුරු තාක්ෂණය, කලාව හා සාහිත්‍යය, ක්‍රීඩා, විශේෂ ක්ෂේත්‍ර 15ක් මේ පුංචි ප්‍රඥාවන්තයින්ව අභියෝගයට ලක් කිරීමට නියමිතයි. හිරු නැන කිරුල පුංචි ප්‍රඥාවන්තයා. සමහර විට ඔබ නොදන්නවා විය හැකි ඔබේ දරුවා අපූර්ව හැකියාවන් යුත් සහජ දක්ෂයෙක් බව. මේ එය ඔබට හෙළිදරව් කිරීම විශ්මිත අවස්ථාවයි. මගේ ආසම විෂය ගණිතය. මම ආසම විෂය විද්‍යාව. මම අනාගතයේ තාරකා විද්‍යාඥවරියක් වෙන්න කැමතියි. මගේ අනාගත බලාපොරොත්තුව තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් වීම. මගේ ආසම විෂය විද්‍යාව විෂය. දරුවන්ගේ අසීමිත දැනුම පරීක්ෂාවට භාජනය කරමින් දිනකට තරඟකරුවන් 20 දෙනෙක් තරඟ වදින හිරු නැන කිරුල අවසාන මහා තරඟයට ළමා බුද්ධිමතුන්ගේ විශිෂ්ටයින් තිදෙනා තෝරාපත් කර ගැනීමට නියමිතයි. ඔවුන් අතරින් ඒ සෑම අභියෝගයකටම අවම කාලයක් තුළදී උපරිම නිවැරදි පිළිතුරු සපයන පුංචි ප්‍රඥාවන්තයා මෙරට රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට බිහිවන ළමා ප්‍රඥාවන්තයාවී ඊට හිමි ගෞරවය සම්මාන කුසලානයෙන් පිදුම් ලබනවා ඇති. 6.51 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 6510. පිළිතුරු නිවැරදි. 8643. පිළිතුරු නිවැරදි. 1918. පිළිතුරු නිවැරදි. 2400. 89.45. පිළිතුරු නිවැරදි. 1914. පිළිතුරු නිවැරදි. 15. 9742. පිළිතුරු නිවැරදි. 4057. පිළිතුරු නිවැරදි. 1548. 1658. සිකුරාදා. පෘථිවියේ හටගත් සෑම වෘක්ෂලතාවන් අතරද ඕනෑම පරිපතයක් ඇතුළතද මතුපිටද ජීවීන් අජීවීන්ද ආගමද දර්ශනයද ඉතිහාසයේද භාෂාවද සාහිත්‍යයේද නව නිපැයුම්ද නව සොයා ගැනීමද ගැඹුරු සාගර පතුලද අභ්‍යවකාශයේද මේ ඕනෑම පරාසයක විභවය දෙස පියවි බුද්ධියෙන් දුටු ළමා බුද්ධිමතුන් නිසැකවම ඔබව මවිතයට පත් කරාවි. හසල දැනුම අසල රැඳුණු විශිෂ්ටයින් විශ්මිත ගමනකට කැඳවා යන්න හිරු නැන කිරුල සූදානම්. උත්කෘෂ්ට සහජ බුද්ධියට හිරු ටීවී වෙතින් පිදෙන ටෙලිවිෂන් උත්තමාචාරය පස්වැනි පරම්පර television art හත යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 1479 1540 5 8 3 1 යොදා ලිවිය ඉලාම සංඛ්‍යාව 1358 තුනරි 1017 ජූලි 2 කවදා 5 ත් දී ඇති වර්ෂවලින් අධික අවුරුද්දක් නොවන වර්ෂය තෝරා
එදස් නවසී දහට පිළිතුර නිවැරදි. අනහසිට සීය දක්වා පහ ඉලක්කම ලියවෙන වාර ගණන. 14යි 15යි 16යි 17යි 589 බෙදීම 100 කියාගේ සොයන්න. 58.9 නිවැරදි පිළිතුර වෙන්නේ 5.89යි. අටවන සමචතුරස්‍ර සංඛ්‍යාවෙත් අයිකෙක් නේද? 28යි 100යි